එසේ මූවී ප්ලස් ඉදිරිපත් කරන හැරිපෝට සහමායාගල නම වන පරිච්චේදය. මධ්‍යම රාත්‍රී සටන. නමුත් ඩඩ්ලිට වයින කරනවට වඩා වෛර කරන පිරිමිළමෙක් හමුවේ යැයි හැරි කිසිම දිනක සිතුවේ නැත. නමුත් ඒ ඩ්‍රැකෝ මැල්ෆෝයි මුණ ගැසීමට පෙරයි. තාමත් පළමුවස ග්‍රිෆින්ඩෝ කණ්ඩායමට ලිදරින් කණ්ඩායම සමඟ එකට ඉගෙනීමට සිදුවේ සංයෝජන පාඩම් පමණන් නිසා ඔවුන්ට වැඩි මැල්ෆෝයි සමඟ ගැටෙන්නට අවස්ථා නොලැබුණි. එසේ නැත්නම් අඩුතරමියුන් ග්‍රිෆින්ඩෝ පොදු කාමරේ ගසා තිබූ සියල්ලුම තරහින් කෑ ගැසු සටහන දකින්ම තෙක් පමණි. පළමුවසට පියාසර පාඩම් බ්‍රහස්පතින්දාට ඇරඹේ. ස්ටිත් ග්‍රිෆින්ඩෝ සහ ස්ලිදරින් කණ්ඩායම එකට ඉගෙන ගනු ඇත. අනිවාර්යෙන් හැරි අඳුර ලෙස කීවේ මට හැම වෙලේම ඕනේ ඉන්නදී. මැල්ෆෝයි ඉස්සරහ කොස්සක් උඩ මාව මෝඩයක් කරගන්න එක. ඌ අනිත් සියල්ලටම වඩා පියෑඹීම ඉගෙන ගැනීමන මග බලාගෙන සිටියේ. ඔයා දන්නේ නෑනේ ඔයා මෝඩයෙක් වේදි කියලා රොන් සාධාරණ ලෙස කීවේ. මොන වුණත් මන් දන්නවා මැල්ෆෝයියා කුඩිච්වල්ට කොච්චර දක්ෂද කියලා කියවනා කියලා. ඒ තොට්ටු ඒව ඔක්කොම නිකන් කතා විතරයි. ඇත්තටම මැල්ෆෝයි පියෑඹීම ගැන බොහෝ කතා කළේ. පරමවස සිසුන්ට නිවාස ක්‍රිඩිච් කණ්ඩායමට එකතු වීමට බැරිවීම ගැන මහහණින් පැමිණි කළ අතර දීගු සවර්ණනා අඩංගු කතා කීවේවා සැම් විටම් පාහේ. අවසන් වූයේ ඔහු අමාරුවෙන් හෙලිකොප්ටරයෙන් නැගී මගල්ලාගෙන් සැඟවී ගත් බව කියමිනි. ඔහු එකම කෙනා පමණක් නුවේ සීමස් ෆිනිගන් කියව ආකාරයට ඔහු තම ළමා කාලෙන් වැඩි කොටසක් කොස්සක නැගී ගම්පුරා පියෑඹීම් ගත කර ඇත. රොන්නත් අසන කෙනෙකුට තමන් චාලිගේ පරණ කොස්සේ නැගී යන විට කුඩා ගොවිගුවන් යන එක හැප්පීමට ගිය අයුරු විස්තර කරයි. මායාපවුලින් සියල්ලවම කුඩිච් ගැන ඉතර කතා කරයි. රොන් දැන්ටමත් ඔවුන්ගේ කාම සංගයාව ඩීන් තෝමසන් පාපන්දු ගැන ලොකු විවාදයක් කර තිබුණි. කිසිවෙකුට පියාඹන්න අවසන් නැති තනි බෝලේ සෙල්ලම් ඇති විනෝදය රොන්ට සිතා ගැනීමටවත් නොහැකිය. ඩීන්ගේ වෙස්ට් හැම් පාපන්දු කණ්ඩායමේ පෝස්ට්‍රේ ක්‍රීඩකයන්ට සෙලවීමට පෙළඹීමට රොන් උත්සාහ කරන අයුරු හැරීට අසු වී තිබුණි. නෙවිල් තම ජීවිතයේ කිසි දිනක පදින කොස්සක නැග නොතිබින. මන්ද ඔහුගේ ආච්චි අම්මා කිසි දින ඒ ළඟටවත් යාමට ඉඩ දී තිබුණේ නැත. පෞද්ගලිකව හැරීට දැන්නේ ඇයට ඉතා හොඳ හේතු තිබුවාය. මන්දයත් කකුල් දෙකම් බිම තිබියදී නෙවිල් අසාමාන්‍ය සංඛ්‍යාව ගානතුරු සිදු කරගෙන තිබුණි. හැමනි ග්‍රෑන්ජර් නෙවිල් තරමට පියම් ගැන බිය වී සිටියාය. ඇය උත්සාහ කරත් මේ පොතක් හොඳින් පාඩම් කරගනී ඉගෙන ගත්තක් නොවීය. බ්‍රහස්පතින්දා උදෑසන ආහාර ගන්නා වෙලේ ඇය යුගයන් පුරාවට ක්‍රිඩිච් නම් වූ පුස්තකාල පොතකින් සෑමත් පියෑඹීමේ රහස් ගැන කියමින් ඔවුන් සියල්ලැවනුම මෝඩයන්සේ කම්මැලි කරවීය. නෙවිල් ඇගේ සියලුම වචන පියාඹන කොස්ස මත රැඳී සිටීමට පසු උපකාරයක් වේ යැයි සිතා ඉතා හොඳින් ග්‍රහණය කරගනිමින් සිටියත් අනික් අය ලියුම් පැමිණීමෙන් හර්මයිනීගේ දේශනයට බාධා වීම ගැන සතුටු වූය. හැග්‍රිඩ්ගේ සටහනට පසු හැරීට එකඳු ලියුමක් ආවෙ නැත. අනිවාර්යෙන් මැල්ෆෝයේ වහා අඳුනාගෙන තිබුණේ. මැල්ෆෝයිගේ රාජාලි බකම වුණ ඔහුට නිතරම නිවසින් රස කැවිලි පාසල් ලැගෙන ආවත් ඔහු ඒවා උදම් අනමින් සිදරින් මේසෙමත් දිගහැරියේ. අටු බකමූණෙක් නෙවිල් තම ආච්චියම් මගින් කුඩා පාර්සල රැගෙන ආවේ. ඔහුගේ සතුටින් විවෘත කොට සුදු පැදුමක් පිරිදි විශාල වීදුරු බෝලයක් ඔහුට පෙන්වුවේ. මේක මතක බෝලයක්, ඔහු විස්තර කළේය. ආච්චි අම්මලා දන්නවා මට එක එක දේවල් අමතක වෙනවා කියලා. ඔයාට මොකක් හරි කරන්න තියෙන දෙයක් අමතක වෙලා නම් මේක කියයි. බලන්න ඔයා මේක මෙහෙම තදින් මිරිකගෙන ඉන්නකොට ඒක රතු පාටුන්. ඔහු ඔහුගේ මූණ දික්කිය. මන්ද මතක බෝලේ එක්වරුලේ රතු පැහැවිය. මට මොනාරි අමතක වෙලා. නෙවිල් අමතක වූ දේ මතක් කිරීමට උත්සාහ කරමින් සිටින අතර ග්‍රිෆින්ඩෝ මේසේ අසලින්ගේ ඩ්‍රැකෝ මැල්ෆෝයි මතක බෝලේ ඌගේ අතින් උදුරා ගත්තේ. හැරි සරොන් වහන කිට්ටෝය. මැල්ෆෝයි සමග රන්වීමට හේතුව ලැබීම නිසා ඔවුන් මදක් උඩ පැන්නෝය. නමුත් පාසලේ සිටින අනිකුත් සියලුම ගුරුවරුන්ට වඩා ඉක්මනින් කලබලයක් ඇසට අසු කරගන්නා ප්‍රොෆෙසර් මැගුණගල් විෂන් විදුලි වේගින් එහි පැමිණියාය. මොකද මෙතන වෙන්නේ? මැල්ෆෝයි මගේ මතක බෝල ගත්ත ප්‍රොෆෙසර් තරහෙන් පුපුරමින් මැල්ෆෝයි වහ මතක බෝලේ මේසේ මත අතහැරිය. නිකම් බැලුවේ ටියු ක්‍රේප්ස් හා ගොයින් සමග එතනින් ලිස්සා ගියේය. එදින හවස තුන හමාර වෙද්දී හැරි රොන් සහ අනිකුත් ග්‍රිෆින්ඩෝ පළමුවස සිසුන් වහා ඉදිරි පඩි පෙළ බැස තම පළමු පියාසර පාඩමට ගියෝය.
ඒ පැහැදිලි සාහුලන් සහිත දිනයක් වූ අතර පිටරී කපල්ලන් තනකොළවලට විරුද්ධ පෙදෙසින් ඈතින් පෙන්න අඳුරු ලෙස වැන්නෙන ගසින් පිරි තහනම් කළා පැත්තට ගමන් කළ ඔවුන්ගේ පාවැල්ඩ එහි වැවී තිබූ තනකොළ පොඩි වී ගියේය. ශ්‍රීධරින් වනු දැන්ටමත් එහි පැමිණ තිබූ අතර පොළොව මත පිළිවෙලට පියාමන කොසු විස්සක් තබා තිබිණි. ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් විස්ලි පාසලේ පියාමන කොසු ගැන පැමිණිලි කරනු හැරි අසා තිබිණි. ඒවා ගොඩක් ඉහළ පදන විට වෙවුලන බවත් මදක් වමට කැනමින් ගමන් කරන බවද ඔවුන්ගේ අදහසයි. ඔවුන්ගේ පියාසර ගුරුවරයෝ මැඩම් හූච් පැමිණියාය. ඇයට අලු පැහැ කිටි කොණ්ඩයක් සහ රාජාලියෙකුගේ මෙන් කහ පැහැ ඇස් විය. හොඳයි, ඔයාලා මොකටද බලාගෙන ඉන්නේ? ඇයි කෑ ගැසුවාය. හැමෝම කොස්සල් ළඟින් හිටගන්න, ඉක්මනට ඉක්මනට. හැරි බිම තිබූ තම කොස්ස දෙස බැලුවේ පැරණි එකක් වූ අතර සමහරු කුරු නොයෙකුත් දිශාවලට හැරවී තිබුණේ. තමන්ගේ දකුණු අත කොස්සට ඉහලින් අල්ලන්න ඉදිරියෙන් සිට මැඩම් හූච් කිව්වා. දැන් උඩට තියලා කියන්න. උඩට සෑම කෑ ගැසුවේ. හැරීගේ කොස්ස එක්වරම ඉහළ හැරීගේ අතට පැන්නේ. නමුත් එසේ වූයේ කිහිප දිනකට පමණි. හර්මයිනි ග්‍රෑන්ජර්ගේ කොස්ස පොළොව මත රෝල් වුණා පමණි. නෙවිල්ගේ කොස්ස හෙල වුණේවත් නැත. සමහර රාෂ්ට්‍රයන්ට මින් කොස්සට තමන් බය වී සිටින බව දැනුම වන්නට පුළුවන් යැයි හැරි සිතුවේය. නෙවිල්ගේ කටාඬුවේ ඔහුට තම කකුල් පොළොව මතම තබා ගැනීමට උමනා බවකි. මැඩම් හූච් ඊළඟට කොස්සෙන් ලෙස අනුවැටියේ මත හිඳ ගන්නා අයුරු පෙන්වා දෙන අතර පේලි අතර ඉහළ පාල යමින් ඔවුන්ගේ අල්ලා ගැනීම නිවැරදි කරයි. ඒ මැල්ෆොයට ඔහු අවුරුදු ගන්නාග මේ වැරදි කර ඇති බව කියනස හැරි සාරොන් පීතිර පත්ති. දැන් මම විසිල් එක් ගහනකොට ඔයාලා පොළොවෙන් ඉහළට පයින්න ඕනේ වේගෙන්, මැඩම් හූච් කීවාය. තමන්ගේ කොස්ස කෙලින් තියාගෙන අඩි කීපයක් උඩට ගින් ඉදිරියට නැවිලා කෙලින්ම බිමට එන්න ඕනේ මගේ විසිල්ලකට. හරිද? තුනයි දෙකයි. නමුත් බයෙන් උඩ පනිමින් සිට නෙවිල් තනිවම පොළවේ සිටීමට වේ යයි බියවේ. මැඩම් ඌච් විසිල් කිරීමටත් පෙර වේගින් ඉහළ පැන්නේ. ළමයෝ ආපහු වෙන්න! ඇයි කෑගසුවාය. නමුත් නෙවිල් බෝතලයකින් කිරල මුඩියක් විදින්නක් මේ ඉහළටම වේගෙන් යමින් සිටියේ. අඩි 12ක් අඩි 20ක් ඈතට එන පොළොව දෙස බයවන සුදු මැලි මූණින් ඔහු බලන් හැරීට පෙන්නේ. ගැසි කොස්සේ පැත්තකින් ලෙස්සා ගිය ඔහු වෑ තන බිසේ මූණින් තලා බිම් පතිත වූ නෙවිල්ගේ බින්දින හඬක් ආවේය. ඔහුගේ කොස්ස තවත් ඉහළට ගමන්කොට කාමෙල් ස්ථානම් කැලේ පැත්තට සෙමින් පාත්තී නොපෙනී ගියේ. මැඩම් හූච් නෙවිල් දෙස නැවුණි. ඇගේ මූණද ඔහුගේ මෙන් සුදු මැලි විය. මැණික් කටුව කැඩිලා ඇය මුමුණන් හැරීට ඇසිනි. එන්ඩ ළමයෝ, ඒක කමන්නේ, දැන් නැගිටින්න. ඇය පන්තිය අනිකුත් ළමයින් දෙසට හැරුණාය. මම මේ ළමයව ඉස්පිතාල කාමරයට ගෙනියලා එනකම් කවුරුත් හෙලවෙන්නේ නැහැ. කොසු ඔය තියෙන තැන්වලම තියන්න ඕනේ. එහෙම නැති වුණොත් ක්‍රිඩිච් කියන්නේ කලින් හොග්වර්ට්ස් වලින් එළියට යන්න පුළුවන්. තේරුණානේ යම් පැටියෝ? නෙවිල් කඳුළු පුහුණු මුහුණින් කැඩුන් මැණික් කටු අල්ලාගෙන නොන්ඩි ගසමින් ගිය අතර මැඩිම් හූ චොහුවට අත දමා ඔහු වාරු කරගෙන ගියාය. ඔවුන් ඇස්මායිමී ඉවත් වූ වහා මැල්ෆෝ සිනාවෙන් පුපුරන්නට විය. ඔයා එයාගේ මූණ දැක්කත් තරි බෝලේ. අනෙක් සිදරින් වලද ඔහුට එක් විය. කටවහන මැල්ෆෝයි පාර්වති පටෙල් ඉදිරියට පෙන්නාය. ඕ, ලොංග් බටම් වෙනුවෙන් ඉදිරිපත් වෙනවාද? පෑන්සන් පාකින්සන් නම් මුදාරුණු පෙන්වෙන් ශ්‍රීධරින් කෙල්ල කීවෑ. මං කවදාවත් හිතුවේ නෑනි ඔය අත්තඩි අඬන බබාලට කැමති වෙයි කියලා. පාර්වති බලන්න, ඉදිරියට පැමිණ තනකොළ අතරින් යමක් අහුලා ගනිමින් මැල්ෆෝයි කිව්වේ, මේ අර ලොංග් බටම්ට ආච්චියපු මෝඩ බෝලේ. ඔහු එහෙල ඩොස්වද්දි මතක බෝලේ හිරු එළියට දීසිනි. ඒක මෙහෙ දෙන්න මැල්ෆෝයි, හැරි සෙමින් කීවේ. සෑම කතා නවතා ඒ දෙස බැලුවේ. මැල්ෆෝ ජරා ලෙස හිනා වුණේ. මං හිතන්නේ මම එක ලොංග් බොටම්ට හොයාගන්න කොහේ හරි තියන්න. කොහෙද? ගහකුඩ? මෙහෙ දෙනවා එක, හැරි කෑගසුවත් මැල්ෆෝයි තම කොස්ස නැගී හෙල්ට ගියේ. ඔහු බොරුවක් කියනෙත. ඔහු එද ඉතා හඳින් පියාසර කර එක. ඉහළම ඔ කතුවලටත් තියෙනින් ගමන් කරමින් ඔහු කතා කළේ. ඇවිත් ඒ කරගන්නවා පෝට. හැරි තම කොස්ස උඩර ගත්තේය. එපා, හර්මයිනි ග්‍රැන්ජර් කෑගසුවා. මැඩම් හූච් කිව්වේ අපිට හෙලවෙන්නවත් එපා කියලා. ඔයාලා අපි ඔක්කොම අමාරුවේ දාන්න යන්නේ. හැරි ඇව නොසලකා හැරියේය.
ඔහුගේ කම්පිතවල ලේ පිරෙන්නේ. ඔහු කොස්සෙන් නැග පොළවට තදින් පයින් ගසා ඉහළ නැග්ගේ. ඉහළට යත්ම ඔහුගේ කෙස් අතරින් සුළඟ වේගින් ගමන් කළ අතර ඔහුගේ කබාය ගැලවී ගිය. හදිසියේ මුගන්වන්නේ නැතුව කළ හැකි යමක් කමු සතුටින් ඔහු පිනා ගිය. ඒ ඉතා පහසු සහ පුදුමාකාර දෙයක් විය. ඔහු තවත් ටිකක් කොස් ඉහළටද තවත් ඉහළට ගියේය. කෑ ගැසීම් සහ ගැහැණු ළමයින්ගේ ගැස්සීම් මත රොන් ඔහු වගේමින් ඔල්වර සන්දෙන හඬ පහලින් නැසිනි. හැරි අතනමඟදී වහා කොස් මැල්ෆෝයි දෙසට හරවා ඔහුට මූණ දුන්නේ. මැල්ෆෝයි ගල්වීමෙන් බලා සිටිනවා පෙමුණි. දෙනව ඒක මෙහාට, හැරි කීවේ. නැත්තම් තමුන්ව මම ඔය කොස්සෙන් ඇදලා දානවා. ආ ඇත්ත, කනගාටු වන බව පෙන්වන නිර්භීත වීමට උත්සාහ කරන මැල්ෆෝයි කීවේ. හැරි කෙසේ හෝ කළ යුත්ත දැන සිටියෝ ඉදිරිපසන් නැවී කොස්ස අද්දෙකින්ම තදින් අල්ලා ගත්තෙන් ඒ විදුලි වේගෙන් මැල්ෆෝයි වෙත ඇදීයේ. මැල්ෆෝයි වෙලාවට මදක් අයින් වී හැරි මුහුණට මුණ ඇරි කොස්ස කෙලින් තබා ගත්තේ පහළ කීප දෙනෙක් අප්පුඩි ගැසුව. තමුන්ගේ බෙල්ල බේරගන්න මෙතන ක්‍රේප් සහ ගොයිල් දෙන්නම නෑ මැල්ෆෝයි, හැරි කීවේ. මැල්ෆෝයිටත් එම අදහසම හිත දැන්නු බා පෙනෙන්නට විය. පුළුවන් නම් අල්ලගන්න එහෙම කෑ ගසා කිව් මැල්ෆෝයි. වීදුරු බෝලේ ඉහළ අහසට විසිකොට පොළොව දෙසට ආපහු ගියේ. හැරියේ මන්දගාමී මෙන් දුටුවේ බෝලේ ඉහළට ගොස් ආපසු වැටෙන්නට පටන් ගත්තේ. ඔහු ඉදිරියෙන් නැමී කොසමිට පහත් කලින් ඊළඟ තප්පරේදී වහා වහා වේගය අති ප්‍රබල ලෙස වැඩි කරගත්තේ. බෝලේ හඹ අයත්ම හැරීගේ කංවල සූළඟ විසිල් ශබ්දයමෙන් බලා සිටින්නන්ගේ කෑ ගැසීම් හඬා මිශ්‍ර වැසෙන්නට විය. ඔහු අත දිගහැර පොළොවට අඩියත් තබා යල්ලා ගත්තේ වහා තම කොස් ඇද කෙනින් කරගත්තේය. හැරි මතක බෝලේ අතින් ගෙන සෙමින් තන බිස්ස මත පාතැබුවේ. හැරි පොට පියඹු වේගට වඩා වේගින් ඌගේ හදවත කිඳා වැසේ. පොවිත මැගුණග ඔහු වෙත දුවෙමින් සිටි ඔහු පැටලෙන කකුල්ලෙන් හිටගත්තේය. මම හොග්වාට් සිදුරුම් මුළු කාලෙම කවදාවත් නෑ. ප්‍රොෆෙසර් මැගුණගල් පුදුමෙන් කතා කරගන්නෙකු පෙනී සිටියාය. ඇගේ කණ්ණාඩි කුට්ටම කේන්තියෙන් දිලිසින. මොන හයියද තමුන්ට බෙල්ල ගැල්ලෙම ගියානං. ඒක එයාගේ වැරද්ද නෙමේ ප්‍රොෆෙසර්, කටවහනවා පටීල්. ඒත් මැල්ෆෝයි, ඔය ඇති විස්ලි පොට මගේ පස්සෙන් එනවා දැම්ම. හැරි පිටත් වෙද්දී මැල්ෆෝයි ක්‍රේප්සා ගොහිල්ගේ ජයග්‍රහින් මූණ දුටුවේ. ප්‍රොෆෙසර් මැගුණගල් පසුපසින් ගොස් මාලිගයේ දෙසට හැරෙත්ම ඔහුගේ ඇඟ පණ නැති වාක් මෙන් විය. ඔහුව නිරපන්නයි යන්නේ. ඔහුට ඒ දැනිනි. ඔහුට නිදහසට කාරණා කිරීමට අවශ්‍ය වුවත් ඔහුගේ කටහඬ කුමක් හෝ වී තිබුණ ප්‍රොෆෙසර් මැගුණගල් ඔහු දෙස නොබලාම ඉදිරියට ඇදුනාය. ඔහු සෙමින් දුවමින් ඈ පසුපස ගියේය. ඔහුට සති දෙකක්වත් ඉන්නට ලැබුණේ නැත. විනාඩි 10කින් ඔහුට තම බෑග් සූදානම් කිරීමට සිදුවනු ඇත. ඔහු දොරකඩ සිටිනු දැක ඩස්ලුවෙල් වනා කියයිද. ඔවුන් ඉදිරි පඩිපෙල් නැග ඇතුළේ ඇති ගල් පඩිපෙලින් ඉහළට ගමන් කළෝය. ප්‍රොෆෙසර් මැගුණගල් තාමත් ඔහුට වචනයක්වත් කීවේ නැත. ඇය වහා දොරවල් අරිමින් කොල්ඩෝ දිගේ යද්දී හැරි අභාග්‍ය සම්පන්න ලෙස ඇය පිටුපස ඇදුණිය. සමහර විට ඇය ඔහුව ඩම්බල්ඩෝ වෙත හොයගෙන යනවා විය හැක. හැරි හැග්‍රිඩ් ගැන සිතුවේ. ඔහු නිරපොත් ක්‍රීඩා බාරකරු ලෙස නැඳෙන්නට අවසර ලැබුණි. සමහර විට ඔහුට හැග්‍රිඩ්ගේ සහකරු ලෙස ඉන්නට පුළුවන් වේවි. ඒ ගැන සිතද්දී ඔහුගේ බඩදැඟලුවේ තමුන් හැග්‍රිඩ්ගේ බෑග් කරතියන් පිට්ටනි වටේ යන විට රොන් සහ අනික් අය මායාකරුවන් වෙනසට බලා සිටින්න සිදුවන සිහිවෙමිනි. ප්‍රොෆෙසර් මැගුණගල් එක් පන්ති කාමරයක් ඉදිරිපස නැවතුණාය. ඈ දොර ඇර හිස ඇතුළට දැම්මාය. මට සමාවෙන්න ප්‍රොෆෙසර් ෆ්ලිචි, මට ටිකකට උඩ ගන්න පුළුවන්ද? වුඩ්? හැරි සිතුවේ වුඩ් කිව්වේ. ඇයි ඔහුට කෝටුවක් පාවිච්චි කරන්න යනවාද? නමුත් උඩ යන පිරිමි ළමයෙක් බවට පත් විය. පිරිපුන් සිවුරක් පස්සන වසරේ සිසුවෙක් ව්‍යාකූල පෙනුමකින් ෆ්ලිච්විගේ පන්තියෙන් එළියට ආවේ. දෙන්න මෙන්න මගේ පස්සෙන්. ප්‍රොෆෙසර් මැගුණගල් කීවෙන් දෙදෙනාම ඇය පිටුපසින් කොල්ඩෝ දිගේ ගමන් කළහ. වුඩ් කෝතුහලෙන් හැරී දෙස බලමින් සිටියේ. මෙතනට කළුලෑල්ලෙන් අපුරු වචන ලියමින් සිටි පීයුස් හැරුණකොට කිසිවෙක් නැති හිස් පන්ති කාමරය ප්‍රොෆෙසර් මැගුණගල් ඔවුන්ට පෙන්වය. පීයුස් එළියට! ඇක්කෑ ගැසුවාය. පියුස් මහසද්දට හුණු කූටි කසල් බන්දට විසිකුට ශාප කරමින් ඉවත්ව ගියේය.
ඕ ගිය පස්සු දොරවසාද මෙම පොෆෙස මැගුණග සිසුන් දෙදනට මුහුණ දුන්න. පෝට මෙන්න ඔොල්වවුඩ් වුඩ් මට ඔයාව හොයන්න කම්බුණා. වුඩ්ගේ මුණේ ප්‍රහෙලිකාක් මෙන්නු පෙනුම් ප්‍රීතියක් බවට හැරණි. ඔය ඇත්තර්මද පොෆෙස? අනිවාරෙන්. පොෆෙස මැගුණ ගර්ෂණික කීව මේ ළම ස්වභාවිකව සොයන්නේ. මම කාවදාවත් ඒ වගේ දෙයක් දැකලන ඒ ඔයා කොස්ස පැත්ද පළවෙනි වතාවද පෝට? හැරි නිහඬව හිස්සැල්වේ. සිදුවන දේ ගැන යන්තම්මත් ඔහුට තේරෙන්නේ නැත. නමුත් ඔහු නරිපන්නේ නැති බව පෙනෙන්නට විය. ඉන් ඔහුගේ කකුල් වලට නැවත පන් ලැබිනි. එයා අර කතින් අල්ලගත්ත මීටර් 50ක් පාලට කිමිදිලා ප්‍රොෆෙසර් මැගොනගල් උඩ කීවාය. සීරීමක් කරත්තෙත් නෑ. චාලි විස්ලි නම් මේක කරන්නේ. වුඩ් ඔහුගේ සියලුම සිහින සැබෑවික ඇතිවක් මින් බැලුවේ. පෝට කවදාහරි වෙඩිචායගත් දැකලා තියෙනවද? ඔහු උද්‍යෝගින් නැසුවේය. වුඩ් තමයි ග්‍රිෆින්ඩෝ කණ්ඩායමේ නායකයා. ප්‍රොෆෙසර් මැගුණගල් විස්තර කරන්න. එයා හැදිලා තියෙන්නේම හොයන්නෙක් වෙන්න. හැරීගේ වටේ යමින් ඔහු දෙස බලමින් වුඩ් කීවේය. සැහැල්ලු වේගවත්. අපි අර හොඳ කොස්සක් අරන් දෙන්නේ ප්‍රොෆෙසර්. මං කියන්නේ නිම්බස් 2000 හරි ප්‍රින්සිප් 7 හොඳයි. මම ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝට කතා කරලා බලන්න. පළමුවසෙන් ළමයි නීති පොඩ්ඩක් නවා ගන්න පුළුවන්ද කියලා. දෙයියෝ තමයි දන්නේ අපිට මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා හොඳ කණ්ඩායමක් ඕනේ. අන්තිම තරගෙදී අපි ස්ලිදරින් කණ්ඩායමෙන් තැල්ලම ගිය නිසා මට සති ගාන සෙවරස් ස්නේප්ගේ මූණ බලන්න බැරුව හිටියි. ප්‍රොෆෙසර් මැගුණගල් ඇගේ කණ්ණාඩියට ඉන්නේ දැඩි පරීක්ෂාවෙන් හැරි දෙස් බැලුවා. පෝට මට ඇහෙන්න ඕනේ ඔයා හොඳට මහන්සියල පුහුණු වෙනවා කියලා. එහෙම නැත්තම් මගේ හිත වෙනස් කරගෙන දඬුවම් කරන එක ගැන හිතන්න වෙනවා. ඉන්පසු හදිස්සියේ සිනාසුනාය. ඔයාගේ තාත්තා හිටියනම් ආඩම්බර වී ඇකීවාය. එයා හරි දක්ෂ ක්‍රීඩකයෙක්. ඔයා විහිළු කරනවා. ඒ රාත්‍රී කෑම වෙලාවයි. හැරි රොන්ට ප්‍රොෆෙසර් මැගුණගල් සමග ක්‍රීඩා පිටින් පිටත් වූ පසු සිදුව සියල්ල කියා ඉවරුණා පමණි. රොන් මස් කෑල්ලක් හා කින්නි පයි කෑල්ලක් කටලං කරගින් පසු හදිසියේ අමතක විය. සුයන්නේ ඌ කීවේ. ඒත් පළමු වසරේ කවදාවත් ඔය අවුරුදු 100කටම නිවාස සෙල්ලම් කරපු පොඩිම ක්‍රීඩකයා වෙන්නේ නැති. කියුරොන් කිඩ්නි පය කටේ පුරවා ගත්තේ. හැරීට සවස් සිදු උද්දෝගමත් සිදු මහත් වූ බඩගින්නක් ඇතුතේ. උඩ් මට කිව්වා. රොන් බොහෝ සේ පුදුම වී සතුටින් හැරී දෙස බලාගෙන ඉඳගෙන සිටියේ. මම ලබන සති පුහුණුවීම් පටන් ගන්නවා. හැරි කීවේ. කාටවත් කියන්න විතරක් එපා. උඩ් ඕනේ එක රහසක් විදියට තියාගන්න. ෆෙට්සා ජෝර්ජ් ප්‍රධානශාලාවට පැමිණි හැරීව දැකෝ වහාහු වෙතවේ. නියමයි ජෝර්ජ් රහසින්මින් කීවේ. බුද්ධ අපිට කිව්වා අපිත් කණ්ඩායමේ ඉන්නවා. අපි පහර දෙන්නෝ. ඔයාට මං කියන්නේ මේ පාර ක්‍රෙඩිට් කුසලානේ. අපි අනිවාර්යෙන්ම දිනනවා. ෆ්‍රෙඩ් කීවේ. චාලි ගියාට පස්සේ අපි දිනුවෙම නෑ. ඒත් මේ පාර කණ්ඩායමේ නියම එකක් වේ. ඔයා හොඳ ඇති හැරි. එයා අපිට කිව්වේ උඩ පැන පැන. එහෙනම් අපි යන්න ඕනේ. ලී ජෝඩන් කියනවා යටි ස්කෝලෙන් එළියට යන රහස් පාරක් හම්බුණාලු. ඔට්ටුයි. ඔය කියන්නේ ග්‍රෙගරි දිස්මා පිරිමි පිටිපස්ස තියෙන එක. ඒක අපි හොයාගත්තේ අපේ පළවෙනි සතියේදී. පස්සේ හමු වෙමු. ෆ්‍රෙඩ්සා ජෝර්ජ් දෙනා යන විට මෙතනට පැමිණිය පාම කරපු කෙනෙක්ගේ ක්‍රේප්සා ගෝයිල් පිරිවරාගත් මැල්ෆෝයි. අන්තිම කෑම කනවාද පෝට? කීයට දොහේගේ මගල් ලෝකෙට කෝච්චිය ගන්නේ? ඔහේ දැන් බිමට බැල පුංචි යාළුවා ටික වට කරගත්තම හරි වීරය වෙලා නේද? හැරි සන්සුන්න කීවේ. ක්‍රේප්සා ගොයිල්ගේ කිසිම දෙයක් පුංචි වුණේ නැතත් ඒ ඇලමේසේ ගුරුවරුන්ගින් පිරී තිබියදී ඔවුන් එක්කෙනෙකුටවත් තම කරගට කන්නවා හෝ දත් මිටි කනවා හැර කරන්න දෙයක් නොතිබුණි. මම ඔහෙව ගෙනියන්නම් ඕනම් වෙලාක. මැල්ෆෝ කීවේය. අද රෑ ඔහෙට ඔන්න ද්විත්තමාකාර සන්නක් යෂ්ටි විතරයි. කාටවත් කියන්නේ මොකද ප්‍රශ්නේ? මං හිතන්නේ මීට කලින් දිත්ත මායාකාර සරණක් ගැන අහලවත් නෑ නේද? අනිවාර්යි එයා අහලා තියෙනවා. රොන් වටේ කරකෙමින් කිව්වේ. මම එයාගේ දෙවනියා. ඔහේ කවුද? මැල්ෆෝයි ක්‍රේප්සා ගොයිල් දෙස පරීක්ෂාවෙන් බැලිය. ක්‍රේප් ඔහු කිව්වේ රෑ 12ට හරි අපි ඔහෙලව හම්බ වෙන්නේ නුකුසලන් කාමරෙට. ඒක හැම වෙලේම ඇරලයි තියෙන්නේ. මැල්ෆෝයි ගිය පසු රොන් සහ හැරි මුහුණේ මුහුණ බැලුවේ. මොකද්ද දිත්ත මායාකාර සටනක් කියන්නේ? හැරි ඇසුවේ.
එතකොට ඔයා මගේ දෙවනිය කිව්වේ මොකද්ද? මේකයි දෙවනියක් ඉන්න ඔයා මැරුණොත් ඒ තැන ගණ්ඩ තම සීතලු පුඩිමක මේ රොන් සාමාන්‍ය ලෙස කීවේ. හැරේගේ මූණේ උපෙන්ම දකහුවා කතා කරේ. ඒත් මිනිස්සු මැරෙන්නේ ඇත්ත සටන් වලදි විතරයි. දන්නවනේ ඇත්ත මායාකාරයෝ ඉන්න. ඔයාටයි මැල්ෆොයිට කරන්න පුළුවන් එකිනෙකාට එළිවිද ගන්න එක විතරයිනේ. ඔය දෙන්නාගේ කෙනෙක්වත් තුවාල කරගන්න තරම් මන්තර දන්නේ නැහැ. මම හිතන්නේ ඌට උන්නේ ඔයා බෑ කියයි කියලා කියන එක. මම යෂ්ටි වනුන් මුකුත් තුනේ නැත්තම් මොකද වෙන්නේ? ඒක පැත්තක විසගෙන හොම්බර දෙකක් ඉන්න ටොන් යෝජනා කළේ. සමාවෙන්න මට. දෙදෙනාම උඩ බැලුවිට හමයින් ග්‍රැන්ජ එවිය. මෙතන මනුස්සෙක් නිදහස කන්නවත් බැයිද? රොන් කීවේ. හමයිනි ඔමනසලකා හැර හැරීට කතා කරේ. මට ඔයයි මැල්ෆොයි දෙන කතා කරපු දේවල් අහගෙන ඉන්නේ නැතුව ඉන්න බැරි වුණා. ඔට්ටුයි ඔයාට පුළුවන්. රොන් මිමිනුවේ. ඔයාලා රැතිසි ස්කූල් පුරා හොරින් ඇවිදින්න යන්න එපා. හිතන්න ඔයාලා වුණ ග්‍රිෆින්ඩෝ වලින් කොච්චර ලකුණු කැපෙයිද? ඔයාලා ඒකමයි කරන්නේ. කොච්චර ආත්මාර්ථකාමීද කියලා. ඒක ඔයාගේ වැඩක් නෙමෙයි. හැරි කීවේ. ගුඩ් බයි රොන් කීවේය. හොඳ දවසක අවසානයේ කිවෙන එකේ මරාත්‍රී හැරි අවදිව ඩීන් සහ සිග්මස් නින්දට වැටෙනා යුව අසල් සිටියේ. රොන් හැන්දෑම ඔහුට උපදෙස් දෙමින් ගත කළේය. ඌ ඔයාට ශාප කරන්න උත්සාහ කළොත් ඔයා එක මගන්නේක හොඳයි. මොකද මට ඒවා නවත්තන හැටි මතක නෑ. මේදී ඔවුන් ෆ්ලීච්ට හෝ නොලිස් මාත්මින හසුවීමට බොහෝ දුරට ඉඩ තිබේ. හැරීට දැන්නේ අද පාසලේ තවත් නීතියක් හැදීමට තමන්ගේ වාසනාව උරගා බැලිය යුතුවයි. අනික් අතන මැල්ෆෝයිගේ සමච්චල් සිනාව සහිත මූණ අඳුර මැදින් මැවේ පෙන්ින්නට විය. මේ මැල්ෆෝයි මූන්ට මූන් පරාජය කළ හැකි ලොකු අවස්ථාවන් නිසා මග හැරිය නොහැක. එකුලහා මාරයි. අවසානයේ රොන් කෙඳිරුවේ. අපි ගියොත් හොඳයි. ඔවුන් රාත්‍රී කබා ඇඳ යෂ්ටි අතින්ගෙන කුළු කාමරයෙන් එළියට රහසින් වින් දඟර පඩි පෙළ බැස පහළට වින් ග්‍රිෆින්ඩෝ පොදු කාමරයට ආහ. ගිනි උඳුනේ තාමත් අඟුරු කිපයක් දිලිසෙමින් සියලුම අත්පුටු කළු සෙවනැලි බවට පත් තිබුණි. පිටුපස ඔවුන් අසලම වූ පුටුවකින් කටහඬක් ඇසෙන විට ඔවුන් බිත්තියේ වූ පින්තූර සිඳුර අසලන පැමිණ තිබිණි. මට හිතාගන්න බෑ හැරි ඔයා මේක කරන්න හදනවා කියලා. එලියපත් වී එහි වූයේ රෝස පැහැරාත්‍රී කබායක් ඇඳි හමයිනි ග්‍රැන්ජ කණගාටුවෙන් බලා සිටියන්. ඔහේ රොන් කේන්තින් කීවේ. ආපහු ඇඳට යනවා. මම බොහෝ දුරට ඔයාගේ අයියාට කිව්වා. හමයිනි වාකිවයි. පර්සිට එයා ශිෂ්‍යනායකයෙක්නි. එයා මේක නවත්තයි. කෙනෙක්ට මේ තරම් බාධා කරන්න පුළුවන් බව හැරීට විශ්වාස කරන එකෙන් එන්නේ අමු. ඔහු රොන්ට කීවේය. ඔහු මහත කාන්තාගේ පින්තූර තල්ලු රෙහි උසිඳුර හරහා උඩ නැංගී. හමයිනි එපමණ ලේසින් අත්හැරීමට සූදානම් වූයේ නැත. ඇය රොන් පිටපසින් තරහගේ පාත්තෙක් මෙන් පිඹින් පින්තූරේ සිඳුර නැග්ගයි. ඔයාලා ග්‍රිෆින්ඩෝ ගැන හිතන්නේ නැද්ද? ඔයාලා තමන් ගැන විතරමද හිතන්නේ? මට ඕන්නේ ශ්‍රීදරි නිවාස කුසල අඳින්න බලන්න. මම මාරු කරන මන්ත්‍ර ගැන දැනගෙන හිටියට ප්‍රොෆෙසර් මැගොනගගේ ගත්ත ලකුණු ඔක්කොම ඔයාලා නැති කළා දායි. යනවා යන්න. හරි. ඒත් මං ඔයාලට අනතුරුවෙන් කිව්වා. ඔයාලා හිට ගෙදර යන්න කෝච්චියෙන් නැග්ගම් මතක් වේ මම කියපුවා. ඔයාලා හරිම. නමුත් ඔවුන්ට අහුනේ නැත්තම් මොකද වෙන්නේ? තමයිනි ආපසු ඇතුළට යාමට මහත කාන්තාවගේ පින්තූර දෙසට එන්න ඇය මූණ දුන්නේ හිස් පින්තූරයකට. මහත කාන්තා රාත්‍රී සංචාරයට ගොස් සිටින් හමයිනි කුල්ලෙන් පිට සිරවිය. මං දැන් මොකද්ද කරන්නේ? ඇය වෙවුලමින් ඇසුවාය. ඒක ඔයාගේ ප්‍රශ්නයක්. රොන් කීවේ. අපි යන්න ඕනේ. අපිට පරක් වෙනවා. ඔවුන් කොරිඩෝවේ කෙළවරට යන්නට පෙර හමයිනි ඔන්හා එකතු වෙයි. මමත් එනවා ඔයාලා එක්ක. ඇයි කීවා. නෑ ඔයා එන්නේ නෑ. ඔයා හිතන්නේ මම මෙතන හිටගෙන ඉඳලා ෆ්‍රීජ් ශව්වේ කියලාද? එයාගේ තුන් දිනා මල්ල ගත්තොත් මම ඇත්ත කියනවා. මම ඔයාලව නවත්තන්න හදුවා. ඔයාලට පුළුවන් මට උදව් කරන්න. ඔය හිටනම් පිස්සු. රොන් ශබ්ද නග කීවේ. කට වහනවා දෙන්නම. හැරි තියුන් ලෙස කීවේ. මට මොකක්ද ඇහුණා? ඒ යම් කිසි ඉව කරන්නක් මෙන්නේ ශබ්දෙකි. නොඩිස් මහත්මිය. රොන් කරුවලේ බලමින් වේගයෙන් හුස්ම ගෙනමින් කීවේ. ඒ නොරිස් මහත්මිය නොව නෙවිල්. ඔහු පොළවේ ගුලි ගැසී තද නින්දට වැඩි සිටියේ. ඔවුන් රහසේම ළඟට එද්දී ඔහු වහාදේ. දෙහියන්ට ස්තුතියි. ඔයාලට මාව හම්බුණා. මං පැය ගානක් එළියේ හිටිය. මට අලුත් මුරපදේ මතක නෑ ඇඳට යන්න. හිමින් කතා කරන්න නෙවිල්.
උරපදේ තමයි ඌරු හොම්බ. ඒත් දැන් ඒකෙන් වැඩක් නැහැ මහත කාන්තාව කොහෙද ගිහින්? ආ ඔයාගේ අත්ත කොහමද? හැලි ඇස්සුවේ. හොඳයි අත්ත පෙන්නේ නෙවෙල් කීවේ. මැඩම් ප්‍රොම්ෆේ එක විනාඩියෙන් වගේ හැදුවා. හොඳයි එහෙනම් බලන්න නෙවෙල් අපි තැනකට යන්න ඕනේ. පස්සේ හම්බෙමු. මාව දාලා යන්න එපා. නෙවෙල් බාහිර නැගිට කීවේ. මට මෙතන තනියම ඉන්න ඕනේ නැහැ. ලේ ගලන බාරුම් දෙපාරක්ම පව කරගෙන ගියා. රින්තමත් රොන්තමත් තොල්ලෝස දෙස බලා තරයි හැමයි නිසා නෙවිල් දෙස බැලුවා. ඔය දෙන්නගේ එක්කෙනෙක් නිසා හරි අපි අහු වුණොත් මම අර බොගිල් කුර ශාප ඉගෙනගෙන ඔය දෙන්නට මේක පාවිච්චි කරගෙන නිකන් ඉන්නේ. හැමයිනි කටහරිය සමහර විට බෝගිස්ගේ ශාපේ හරියටම කරන අයට රොන්ට කීමට විය හැක. නම හැරි පිඹෑට නිහඬ වීමට කියා ඔවුන් ඉදිරියට යොමු කළේ. ඔවුන් පටිකසා තිබූ ජනේල වලින් වැටෙන සඳේලියෙන් කොරිඩෝ දිගේ ගමන් කළේ. හැම වංගුකදීම නොරිස් මහත්මිය හෝ ෆ්‍රීච් හමුවේ යැයි හැරි සිතුවද ඔවුන් වාසනාවන්ත වී ඔවුන් වහ පඩිපෙළන් නැග තුන්වන මාලයට ගොස් ඇඟිලි තුඩින් කුසලාන කාමරය දෙසට ගියෝය. මැල්ෆොයිසා ක්‍රේප් තවමත් පැමිණ සිටියේ නැත. පුලින් කුසලාන සඳේලී වැටේ දිවිසිනි. කෝප්ප පලිහ පිඟන් සහ පිළිම රන් සහ රිදී පැහැයෙන් නඳුරේ දිවිසිනි. ඔවුන් බිත්තියට පිටදී දෙපස තිබූ දොරවල් දෙස බලා සිටියෝය. මැල්ෆොයි එක්වරම කඩා වැදී සාත්න පටන් ගැනීම දැසැක කර හැරි තම යෂ්ටි එළියට ගත්තේ. විනාඩියෙන් විනාඩියකින් ඌ පරක්කුයි. සමහරට අහුවෙන්න ඇති රොන් කිඳිරුවේ. ඉන්පසු අල්ලපු කාමරයේ ඇති වූ ශබ්දයට සියල්ලෝ මුඩු විසිවිණ. කවුරුන්ව කතා කරනු ඇසේ හැරි තම යෂ්ටිය සුවේ. ඒ මැල්ෆොයි නෙමේ. හැමතැන මීබ කරන බලන් මගේ වස්තුවේ ඌන් කොතනක හරි ඇඟිලා ඉන්න පුළුවන්. ඒ නොරිස් මහත්මියට කතා කරන ෆ්‍රීජ් කේක් හඳයි. සියල්ලෝ බිරන්තු වේ. හැරි තමන් පසු පසු පුළුවන් ඉක්මනට එන්න සිංගි කරමින් අනිත් අයට අත්තවෙනිය. ඔවුන් නියඬම ෆ්ලීච් ගේ කටහඬ විරුද්ධ දිශාවේ යුද්ධවර වෙත ගමන් කළ. නෙවිල් ගේ කබායේ කෙළවර කාමරින් ඉවත ගද්දී ෆ්ලීච් කාමරයට ඇතුළු විය. ඔවුන් මෙතන කොහේ හරි ඉන්නවා. ඔහු මුමුණනු ඔවුන්ට ඇසුනි. හැංගිලා වෙන්න ඕනේ. මේ පැත්තට හැරි අබිරූපණින් කිව්වේ ඒ පැත්තට හැරි ගල්ලුවක් මෙන් විය. ඔවුන් වේවුලමින් සන්නහ පැල පිරිදිගු චිත්‍රාගාරයක් අර ගමන් කළෝය. ෆ්ලීච් ළඟම එන ශබ්දය ඔවුන්ට ඇසිනි. නෙවිල් වහ බයවී ශබ්දයක් කොට දිවියන්නට පටන් ගත්තේ කකුල පැටලී රොන්ගේ ඇඟේ හැපි දෙදෙනාම සන්නහා පලකයම්මටද ඇද වැටිනි. ඒ බිම ඇද වැටී ඇති වූ ශබ්දයෙන් මුල් මාලිගයෙන්ම අවදි කිරීමට තරම් ප්‍රමාණවත් තුවන්න කැදි කෑගැසුවෙන් හතර දෙනා වහ චිත්‍රාගාරයෙන් එළියට දිව ගියෝය. ප්‍රීච් පසුපසින් ඉන්නවා දැ බැලීමෙන් නොසිතූ ඔවුන් වහ දොරින් එළියට පැන කොරිඩෝවත් දිගේ දිව ගොස් තව කොරිඩෝකට වැටින් හැරි පසුපස යන්නේ කොහෙදයි ඉන්නේ කොහෙදයි නොසිතමින් දිව ගිය. ඔවුන් කලාලයක් ඉරාගෙන ඒ හරහ ගොස් රහස් මාර්ගයකට වැටි ඒ තුළින් ගොස් කුසලාන කාමරයට සැතපුම් ගන්නාවක් ඇතින් වූ තම වශී පන්ති රසලට වැටිනි. මං හිතන්නේ අපිට හැම මග ඇරුණා. තම නල්ල පිස දමමින් සීතල බිත්තියට පිටදී හති දමමින් හැරි හිවේ. නෙවිල් දෙස නැවී කයිමින් වහ වහ උත්සම ගත්තේ. මම කිව්වෝ ඔයාලට හමයිනි හුස්ම සමග ගැහිමින් කිව්වය. මම කිව්වා අපි ග්‍රිෆින් ඩෝගල්ලට යන්න ඕනේ රොන් කිව්වේ පුළුවන් තරම් ඉක්මනට. මැල්ෆෝයි ඔයාලව රැවට්ටුවා. හර්මයිනි හැරීට කිව. ඔයාට ඒක තේරුණානේ. එයාට ඉන්න ඕනේ නෑ. ප්‍රීච් දැනගෙන හිටියානි කවුරු හරි කුසලාන කාමරයට එනවා කියලා. මැල්ෆෝයි එයාට කියන්න ඇති. ඇය බොහොමින් නිවැරදි විය හැකි බව හැරී සිටුවේ. නමුත් ඒ ඇයට කීමට ඔහුට උමනා නොවී යමු. ඒ තරම් පහසුවේ නැත. ඔවුන් අඩි 12ක්වත් යන්නට පෙර පන්ති කාමරේ කකුල් අත්තරගෙන යමක් එළියට ඔවුන් ඉදිරියට වීසුවේ. ඒ පියුස් විය. ඔහු ඔන්න දැක ශත්‍රුනි ශබ්ද කරේ. කරුණාකරලා කටවහනවා පියුස්. ඔයා අපි එළියට දම්මවන්නද හදන්නේ? පියුස් කෙකර ගෑවේ. චූච් පළමු වසරේ මහරා ඇවිදින්න යනවද? අරින් නරකයි. ඔයාලා අහුවේ. ඔයා අපි අල්ලන දුන්න නැත්තම් එහෙම වෙන්නේ නැහැ. අනේ පියුස් ප්‍රීච කියන්න ඕනේ. මම කියන්නම ඕනේ. පියුස් ශාන්තව කීවේ. නමුත් ඔහුගේ දුෂ්ටකමින් දිලිසුනේය. දන්නවද ඒක?
ඔයාලගේ හොඳ ටේක කරන්නේ. අහකට යනවා. රොන් ඉදිරියට පැන්නේ පියුස් තමග හැප්පීම නම් ලොකුම වරදක් විය. ළමයි කාමරෙන් එළියේ පියුස් කෑගසා දැනුම් දුන්නේ. ළමයි කාමරෙන් පිට වෙලා මෙන්න වශී කොල්ඩෝ වින්නවා. පියුස්ට යටින් නෙවූ පණ කඩන් කොල්ඩෝවේ කෙළවර මූදොර වෙද්දි විදිය ඒ අගුල් දමත්වෙන ඉෆරයි. ඔවුන් දොරතල්ලු ගැනීම උත්සාහ කරද්දී රොන් කෙන්ද්‍රික අපි ඉවරයි, මේක තමා අවසානේ. පියුස්කි කෑ ගැසීම සහ ෆ්ලීච් ඔහුගේ උපරිම වේගෙන් දිවෙන අඩියන්න ඇතනටේ ඔහු අයින් වෙන්න හමයිනි තදින් කිව. ඈ හැරීගේ යෂ්ටි උදුරාගෙන ඉන් අගුලට තට්ටු කර කෙන්දිරය. ඇල හොමුවලා අගුල ක්ලික් ශබ්දයෙන් ඇරි දොර විවෘත විය. ඔවුන් නැතුන රිංග වහ දොර වස දොරට කන්තියන අසා සිටි. කොයි පැත්තටද කිය පියුස් ෆ්ලීච් කියන ඇසුනි. ඉක්මනට කියනවා කියන්න කරුණා කළ කියලා. මාත් එක්ක විකාර කරන්න එපා පියුස්, දැම්ම කියනවා කොහෙද උන්ගියේ. කරුණාගල කිව්වේ නැත්තම් මුකුත් නෑ. පියුස් ඔහුගේ විකාර සින්දුකින් ස්වරූපෙන් තාලයට කීවේ. හරි එනම් කරුණාගල මුකුත් නෑ හා හා කිව්වනි කරුණාගල කියලා කිව්වොත් මුකුත් නෑ කියන්නම් කියලා හා හා. පියුස්ගේ හඬ ඈතට යන හඬ ෆ්‍රීජ් කෝපෙන් ශාප කරන හඬත් උන්ට ඇසුනි. එයා හිතන්නේ මේ දොර වහලා කියලා. හැරි රහසින් කීවේ මං හිතන්නේ අපිට මුකුත් වෙන්නේ නැහැ. අහකට වෙනවක නෙවිල්. පහුගිය විනාඩි 30ෙම නෙවිල් හැරිගේ රාත්‍රි කබායේ අතින් නදිමින් සිටියේ. හැරි පිටුපස හැරුණේ ඉතා පැහැදිලිව පෙනෙන්න තිබුණේ කුමන්ද? මොහොතකට ඕට සිතුනේ ඔහු නපුරු සීනියක් දකින බව. මෙතෙක් සියල් සිදු සියල්ලටම වඩා මේ භයානක විය. ඔහු කලින් සිතුවා කරන උණු සිටි කාමරයක නෙමෙයි කොරිඩෝවක. තුන්වෙනි තට්ටුවේ තහනම් කොරිඩෝව. ඒ තහනමුයේ කුමක්ද යන්න ඔවුන්ට දැන් වැටහි. ඔවුන් කෙනෙන් බලා සිටි යක්ෂ බල්ලෙකුගේ ඇස් දෙකයි. සිවිලිමේ සිට පොළොවතෙක් මුල් ප්‍රදේශයෙන් පිරී තිබුණේ බල්ලාගිනි. ඌට ඔළු තුනක් සහ වටෙන් බලන තරයෙන් පුපුරන ඇස් යුගල තුනක් ඉවකරන නාස් තුනක් විය. ඔවුන් දෙසට සෙමින්න කෙළපෙන්න කටවල් තුනේ කහ පැහැවුල් දත්වනේ දිගට සෙවල ලිස්තන කෙලලනු එල්ලුනේ. ඌන් එසෙල්වී සිටගෙන සිටියේ. ඇස්සයිම ඔවුන් දෙස බලා සිටි. ඔවුන් තම ජීවත්ව සිටීමට එකම හේතුවගේ ඔවුන්ගේ හදිසි කලා පැනීම නිසා ඌ පුදුම වී සිටීම බව හැරීට තියන්නේ. ඌ වහයින් මිදන බවට ඌගේ කටින් පිට වූ අකුණු මෙන් ඌ ගෙරවිල් සාක්ෂි දැරිය. හැරි අගුල සොයා දොර අතපත ගෑවේ. මරණය සහ ෆ්ලීච් අතනින් නෝ ෆ්ලීච් කෙනෙන් තෝරා ගනු ඇත. ඔවුන් එළියට ආවෙන්නේ හැරි තදින් දොර වැසුවේ. ඉන් පසුවන් පියාඹන්නක් මෙන් කෝල්ඩෝවින් එළියට දුවන්නට විය. ෆ්ලීච් ඔවුන් වෙන කොහේ හරි සොයමින් ඉක්මනින් පිටවන්නට ඇති. මන්ද ඔවුන් ඔහුව කොහේ හරි දැක්කේවත් ඒ ගැන තැකීමක් කළේවත් නැත. ඔවුන්ට අවශ්‍ය වූ එකම දෙය රාක්ෂයාගෙන් පුළුවන් තරම් ඇත්තීම් පමණි. ඔවුන් හත්වන තට්ටුවේ මහත කාන්තාගේ පින්තූරය ඇසල්ට එන තෙක් දිවීම නැවැත්වේ නැත. කොයි ලෝකෙද ඔයාලා ඔක්කොමලා ගියේ? ඔවුන්ගේ උරහිස්වල කඩා හැන් රාත්‍රී කබාස රතු ඉදාඩිය ගලන මූණු දෙස බලමින් ඇසුවන්. ඒකට කමන්නේ ඌරු හුම්බ ඌරු හුම්බ. හැරි හත දැම්මින් කියත් පින්තූරය ඉදිරියට හැරි විවෘත විය. ඔවුන් ඒ තුළින් පොඩි වීරින් ගවිත් පොදු කාමරේ අත්පුට් මට කඩා වැටනි. මොහොතක් යනතෙක් කිසිවෙක් කතා නොකළේ. නෙවිල් නම් කිසි දෙන කතා කරන ඇති බව පෙනෙන්න ඇතුනේ. එයාලා මොනා කරනවා කියලාද හිතන්නේ? ඒ වගේ දෙයක් ඉස්කෝලේ කූඩු කරගෙන ඉඳලා අවසානයේ රොන් කීවේය. මොකක් හරි බල්ලෙක්ට ව්‍යායාම ඕන නම් මේ මූට. හර්මයිනීගේ හුස්ම සහ කෝපය දෙකම සාමාන්‍ය අතට හැරියද. ඔයාලා එක්කෙනෙක්වත් තමන්ගේ ඇස් පාවිච්චි කරන්නේ නෑ නේද? ඇයි කියා දැම්ම අය දැක්කේ නැද්ද ඌ මොකක් උඩද හිටගෙන හිටියේ කියලා? පොළොවේ හැරි යෝජනා කළේ මං ඌ කකුල් දියා බැලුවේ නෑ, මට වෙලාවක් තිබ්බූ ඔළු දියා බලන්න විතරයි. නෑ පොළොවේ නෙමේ, ඌ හිටගෙන හිටි බින්දොරක් උඩ. අනිවාර්යෙන් ඌ මොනා හරි ආරක්ෂා කරනවා. ඇයි නැගිට ඔවුන් දෙස බලා සිටියාය. මට හිතෙන්නේ ඔයාලට තමන් ගැන සතුටු ඇති. අපි ඔක්කොම මැරෙන් ඉඳ තිබ්බා, නැත්තම් තවත් භයානක විදියෙන් නෙරපන් තිබ්බා. දැන් ඔයාලා මුකුත් හිතන්නේ නැත්තම් මං නිදියන්න යනවා. රොන් නෑට උත්තර දීමන කටැරියේ. නෑ අපි මුකුත් හිතන්නේ නෑ ඕ කිවේ. ඔයා හිතන්නේ අපි ආව අපිත් එක්ක ඇදගෙන ගියා කියලානේ. නමුත් අප ඇඳට යන අතරේ හැම වෙනි විසින් හැරීට සිතන්නට වෙනත් දී තිබුණේ. බල්ලා මොන හරි ආරක්ෂා කරන ඒ තැග් ග්‍රීන් මොකද්ද කිව්වේ? මොනා හරි හංගන් ලෝකෙ තියෙන ආරක්ෂිත තැන ග්‍රීන් කොට.
සමහරට හොග්වල් සැරුනම පෙනෙන්න තිබුණේ සේප්පුවක් හත්සේ දහදන්නා කිරි පාර්සලේ උදේ හැරී තේරුම් ගත් බවයි.